මේ ඒසුස් සර්බරස් V2. ඔගලම සාදරෙන් පිළිගන්නවා තවත් වීඩියෝ එකකට. ඉතින් අද අන්බොක්ස් කරන්න යන්නේ ගේමින් හෙඩ්සෙට් එකක් ගන්නවා නම් ඔගොල්ලන්ට වැදගත් වෙන ගැළපෙන බොහොම හොඳ ඩිසයින් එකක් තියෙන, ඒ වගේම බොහොම හොඳ ඉම්ප්‍රූවමන්ට්ස් ගොඩක් තියෙන ASUS Cerberus V2 හෙඩ්සෙට් එක ගැන. ඉතින් මෙතනදී ඔයගොල්ලෝ මගේ කලින් වීඩියෝස් බලලා තියෙනවා නම් ඔයගොල්ලෝ අනිවාර්යයෙන්ම බලලා ඇති ASUS Cerberus හෙඩ්සෙට් එකේ අන්බොක්සිං එක මං ගිය අවුරුද්ද කරපු. ඔයගොල්ලන්ට පුළුවන් මෙතන තියෙන ලින්ක් එකෙන් ඒ වීඩියෝ එක බලන්න. ඉතින් මේ ASUS Cerberus version 2 එක, එහෙම නැත්නම් V2 හෙඩ්සෙට් එක. ඉතින් මෙතනදී ASUS සමාගමේ Cerberus හෙඩ්සෙට් එක ගැන මේක පාවිච්චි කරලා කටිය කියපු ෆීඩ්බැක්, ඒ වගේම ඒගොල්ලෝ එතනින් එහාට ඉම්ප්‍රූව් කරගන්න පුළුවන් වෙච්ච දේවල් එකතු කරලා ඉම්ප්‍රූවමන්ට්ස් එක තමයි මේ අලුත් හෙඩ්සෙට් එක ගෙනල්ලා තියෙන්නේ. ඉතින් හෙඩ්සෙට් එකේ දේවල් ගැන කතා කරන්න කලින් අපි බලමු පැකේජ් එකේ මොනවද එන්නේ කියලා. right, ඉතින් මේ දේවල් තමයි අපේ පැකේජින් එකේ එන්නේ. අපිට එනවා අපේ ASUS Cerberus V2 හෙඩ්සෙට් එක. ඉතින් මේක මීට කලින් මම අන්බොක්ස් කරපු රිවියු කරපු හෙඩ්සෙට් එකට වඩා සෑහෙන ඉම්ප්‍රූවමන්ට්ස් තියෙනවා. එලියෙන් බැලුවම සහ ඇතුලෙන් අපි ඒ ගැන කතා කරමු. ඒ වගේම අපිට තියෙනවා ඩිටැචබල් බූම් මයික් එක. ඉතින් ගේමින් කරද්දී ඔයාලගේ හෙඩ්සෙට් එකත් එක්ක පාවිච්චි කරන්න පුළුවන්. ඒ වගේම තමයි අපිට තියෙනවා වයි ස්ප්ලිටර් කේබල් එක. ඉතින් මෙතනදී අපිට පුළුවන් මේක PC එකත් එක්ක කනෙක්ට් කරන්න. ඒ වගේම තමයි අපිට තියෙනවා Cerberus V2 ගේමින් හෙඩ්සෙට් එකේ ක්වික් ස්ටාර්ට් ගයිඩ් එක, භාෂා සෑහෙන ගොඩකින්, ඒ වගේම තමයි වොරන්ටි නෝටිස් එක. අපේම අපේ හෙඩ්සෙට් එක ගැන කතා කරන්න. ඉතින් මං මේක පාවිච්චි කරා සති 2-3ක්. ඔයාලට මේ රිවිව් එක අරගෙන එන්න, මොකද මේ හෙඩ්සෙට් එක ගන්නවා නම් මේකේ තියෙන හොඳ සහ නරක කියන දෙකම ඔයගොල්ලන්ට කියන්න අවශ්‍ය වෙන නිසා. ඉතින් මෙතනදී අපි කතා කරමු මේ හෙඩ්සෙට් එක ගැන. මේ ගේමින් හෙඩ්සෙට් එක ග්‍රෑම් 344ක් බරයි. අපි කියමු ග්‍රෑම් 350ක් කියලා. මේක මං කියන්නේ ගේමින් වලදී. ඒ වගේම විශේෂයෙන්ම මම මේක පාවිච්චි කරපු වීඩියෝ එඩිටින් වලදී හෙඩ්සෙට් එකක් සාමාන්‍යයෙන් අපි ඔළුවේ දාගෙන ඉද්දී ඒකේ බර කියන එක වැඩි ඉෆෙක්ට් එකක් එන්නේ නැහැ. ඕගොල්ලෝ එක්ක ගේම් එකට සෑහෙනම ඇඩික්ට් වෙලා නම් ඉන්නේ, එහෙම නැත්නම් ඕගොල්ලෝ පොඩි වෙලාවකට නම් හෙඩ්සෙට් එකක් පාවිච්චි කරන්නේ. ඒ වුණාට මෙතනදී දිගු කාලීන හෙඩ්සෙට් එකක් ඔළුවේ දාගෙන ඉද්දී ඒකේ තියෙන බරත් යම්කිසි විදිහකට අපි වෙහෙසටපත් වීමට උදව් වෙනවා. ඉතින් මෙතනදී මේ ඩිසයින් එකේදී ASUS ඉන්ජිනියර්ස්ලා ඩිසයින් ටීම් එක සෑහෙන බලලා තියෙනවා, සෑහෙන ඉම්ප්‍රූවමන්ට් එකක් කරලා තියෙනවා මේකේ බර ගත්තම, මොකද මේක ගොඩක් වෙලා දාගෙන ඉන්න අවශ්‍ය නිසා. ඒ වගේම තමයි අපිට තියෙනවා අපේ ගේමින් හෙඩ්සෙට් එකේ ඉන්ලයින් මයික් එක සහ ඕඩියෝ කන්ට්‍රෝල් එක. ඒ වගේම බ්‍රේඩඩ් කේබල් එකකින් ගිහිල්ලා අපිට තියෙනවා 4-pole ඕඩියෝ ජැක් එක. ඉතින් මේක ගොඩක් මොබයිල් ෆෝන්ස්, ඒ වගේම කන්සෝල්ස් PS4, Xbox One, මේ වගේ ඒවා සහ PC වලට ගැලපෙන ඕඩියෝ පෝට් එකක්. ඉතින් කම්පැටිබිලිටි එක තියෙනවා. ඒ වගේම තමයි මේක අපිට මීටර් එකක්, එහෙම නැත්නම් මීටර් 1.2ක්, ඒ කියන්නේ සාමාන්‍යයෙන් අඩි 3ක් 3 මාරක් අතර දිගක් තියෙනවා. ඒ වගේම තමයි ඕගොල්ලෝ මේ හෙඩ්සෙට් එක පාවිච්චි කරනවා නම් PC එකත් එක්ක ඔයාලට තවත් මීටර් 1.2ක්, එහෙම නැත්නම් අඩි 3ක් විතර දිග වයි ස්ප්ලිටර් කේබල් එකක් තියෙනවා, ෆුලි බ්‍රේඩඩ්. ඉතින් මේකෙන් ඕගොල්ලන්ට ඔයාලගේ මයික් ඉන් එක, ඒ වගේම ඕඩියෝ අවුට් එක බොහොම ලේසියෙන් හෙඩ්සෙට් එකට කනෙක්ට් කරන්න පුළුවන්. ඉතින් කලින් සැරේ වගේම මේ හෙඩ්සෙට් එක ඩිසයින් කරලා තියෙන්නේ PC එකේ වගේම ඔයාලගේ කන්සෝල් වල වගේම ඔයාලගේ ඔන් ද ගෝ, එහෙම නැත්නම් මොබයිල් ෆෝන් එකට උනත් පාවිච්චි කරලා හොඳ ඕඩියෝ එක්ස්පීරියන්ස් එකක් ගන්න අවශ්‍ය කෙනෙකුට අරන් යන්න පුළුවන් වෙන්න. ඉතින් ඒ නිසා තමයි මේ විදිහට ඩිටැචබල් බූම් මයික් එකක් අපිට දීලා තියෙන්නේ. අවශ්‍ය වෙන වෙලාවට මේක අපිට කනෙක්ට් කරගන්න පුළුවන් බොහොම ලේසියෙන්. ඒ වගේම තමයි මේ තියෙන්නේ මේ මයික් එකෙන් රෙකෝඩ් කරපු ඕඩියෝ ක්ලිප් එකක්. ටෙස්ටිං 1 2 3, සවුන්ඩ් ටෙස්ට් 1 2 3, PC ගයිඩ් LK, voice test. ඒ වගේම තමයි අපිට මේක අනවශ්‍ය නම් ඒ වගේම මේකේ ඉන්ලයින් තියෙන ඕඩියෝ කන්ට්‍රෝල් එක සහ මයික් එකෙන් අපිට පුළුවන් අපේ මොබයිල් ෆෝන් එකේ
වගේ වැඩක් කරනවා නම් කෝල් එකකට answer කරනවා නම් ඒ දේවලුත් කරගන්න. ඉතින් ඒක බොහොම handy feature එකක් වෙනවා headset එකේ. ඉතින් දැන් අපි යමු මේ headset එකේ technical features වගේම මගේ අත්දැකීම ගැන කතා කරන්න. ඉතින් headset එක අතට ගත්ත ගමන් තිබ්බ පළවෙනි වෙනස තමයි කලින් සැරේ අපේ headset එකේ මේ තියෙන headband එක මෙහෙම නෙවෙයි තිබ්බේ. මේ සැරේ මේ headband එක full aluminum මේ වගේම ගොඩක් බර අඩු විදියට තමයි design කරලා තියෙන්නේ. ඉතින් මේකෙදි මේ headset එකේ durability එක සෑහෙන හොඳයි. සෑහෙන rigid එහෙම නැත්නම් rough use එකකට ඔරොත්තු දෙනවා. කලින් headset එක පොඩ්ඩක් නවන්න පුළුවන්. ඒත් ඒකත් හොඳට ඔරොත්තු දුන්නා. මෙතනදී බර අඩු කිරීමත් එක්කම ඒ වගේම head band එකේ size එක ඒ වගේම thickness එක මහතත් අඩු කරලා තියෙනවා සෑහෙන ගොඩක්. ඉතින් මේකෙදි අපිට තියෙන අනිත් වෙනස තමයි තියෙන head grip එක. ඉතින් මෙතනදිත් grip එක සෑහෙන improve කරලා තියෙනවා. කලින් elastic වලින් support කරපු grip එක දැන් full යන plastic pad එකක් උඩ තමයි අපේ adjustments වෙන්නේ. ඉතින් ගොඩක් හොඳ improvement එකක් කියලා කියන්න පුළුවන්. ඒකත් දිගු කාලීනව පාවිච්චි කරන්න. ඒ වගේම තමයි මේකේ තියෙන drivers එහෙම නැත්නම් මේකේ අපිට audio නිකුත් කරන ප්‍රධාන magnet එක මේ සැරේ කලින් සැරේ තිබ්බ 60 mm එහෙම නැත්නම් සෙන්ටිමීටර් 6ක drive එක මේ සැරේ ASUS Essence කියන විදිහට brand කරලා මේකේ එන්නේ Neo Dynamium drive එකක්මයි. මේක 53 mm දක්වා එහෙම නැත්නම් සෙන්ටිමීටර් 5.3ක් දක්වා අඩු කරන්න ASUS design team එක කටයුතු කරලා තියෙනවා. ඉතින් මෙතනදී බර අඩු වෙනවා වගේම සාපේක්ෂව මේ එකතු වෙච්ච ඉඩෙන් sound එක හොඳට හදන්න අවශ්‍ය කරන space එක මේගොල්ලෝ නිර්මාණය කරගෙන තියෙනවා. ඉතින් මෙතනදී මේක ඔයගොල්ලෝ පාවිච්චි කරද්දී මේක මම පාවිච්චි කරද්දී base එකේ සෑහෙන improvement එකක් තිබ්බ කලින් headset එකත් එක්ක බලද්දී. ඒ වගේම තමයි අනෙත් sounds ගොඩක් natural විදිහට අහන්න පුළුවන්කම තියෙනවා. ඒ වගේම තමයි මෙතනදී මේ ear cups වල සහ rubber padding එකේ improvement සිද්ධ වෙලා තියෙනවා. ඉතින් මේක ඕගොල්ලෝ පාවිච්චි කරන වටපිටාව අනුව සෑහෙන හොඳ sound isolation එකක්. එහෙම නැත්නම් මේ headset එක දාගත්තට පස්සේ එළියේ තියෙන sounds ගොඩක්ම අඩු වෙලා යනවා. හොඳ cushion එකක් කන වටේට අපිට ලැබෙනවා. ඉතින් හොඳ audio experience එකක් ගන්න audio එක වැඩි කරන්නේ නැතුව හොඳ experience එකක් ගන්න මේ cushioning එක අනිවාර්යෙන් අවශ්‍ය වෙනවා. ඉතින් මේ දේවල් තමයි අපේ headset එකේ තියෙන දේවල් වෙන්නේ. ඉතින් හොඳ audio track එකක් දාලා ගොඩක් shops වල ඔයගොල්ලන්ට ASUS brand එකේ තියෙන headsets test කරන්නත් දීලා තියෙනවා. හොඳ audio track එකක් ඔයාලගේ phone එකට උනත් දාගෙන ගිහිල්ලා මේ experience එක ඔයාලට ගන්න පුළුවන් මේ ASUS Cerberus V2 headset එකේ. ඉතින් මේ දේවල් තමයි මේ headset එක ගැන කියන්න තියෙන්නේ. ඉතින් මේක මම පාවිච්චි කරපු කාලය ඇතුළත සෑහෙන හොඳ බැලන්ස් සවුන්ඩ් එකක් ඒ වගේම තමයි කනට පීඩාකාරී නොවෙන එහෙම නැත්නම් ගොඩක් වැඩි කරලා සවුන්ඩ් එක අහන්න අවශ්‍ය නැති එක්ස්පීරියන්ස් එකක් තමයි තිබ්බේ. මොකද හොඳට මේ පෑඩ්ස් වලින් කුෂන් වෙන නිසා සීල් වෙන නිසා බොහොම අඩු ඔඩියෝ ලෙවල් එකක් දාගෙන එඩිටින් එහෙම නැත්නම් ගේමින් වගේ දේවල් කරන්න පුළුවන්. ඉතින් දැනට මාකට් එකේ ඒ කියන්නේ 2018 ඔක්තෝබර් මාසේ වෙද්දී රුපියල් 11,000ක මිලකට තමයි මේ headset එක යන්නේ. ඉතින් මෙතනදී අනෙක් මේ range එකේම තියෙන අනෙක් headset ගත්තම තවත් සෑහෙන ලොකු competition එකක් තියෙනවා. නමුත් අනිවාර්යයෙන්ම ඔයගොල්ලෝ බලන්න test කරලා මේ headset එක මේකේ තියෙන බරත් එක්ක ඒ වගේම audio quality එකත් එක්ක ඔයාලට ගොඩක් වෙලා පාවිච්චි කරන්න අවශ්‍ය කරන headset එකක් නම් ASUS Cerberus headset එකකට හොඳට ගැලවෙනවා කියලා කියන්න පුළුවන්. ඉතින් මෙතනදී මේ headset එකේ තියෙන හොඳ වගේම නරක විදිහට ගත්තොත් මේක ඇත්තරම නරක feature එකක් නෙවෙයි. මේක මේ හොඳ ගතිගුණ තියෙන ඕනම headset එකකදී තියෙන දෙයක්. ඒ තමයි හොඳටම මේ cushion materials වලින් කන හොඳටම බැහැන නිසා සීල් වෙන නිසා ගොඩක් වෙලා ඔයගොල්ලෝ මේක දාගෙන ඉද්දි දාඩිය දාන්න පටන් ගන්නවා. ඉතින් මේක නරක දෙයක් නෙවෙයි. මේක සාමාන්‍යයෙන් අපේ වගේ රටකදී සාමාන්‍ය කාමර උෂ්ණත්වයේදී ඕනම හොඳ headset එකක් දාගෙන ඉද්දි ඔයගොල්ලන්ට අත්දකින්න පුළුවන් දෙයක්. ඉතින් මේ තමයි ASUS Cerberus V2 headset එකේ unboxing එක සහ review එක. ඉතින් මේ වගේ reviews
තවත් අරගෙන ඉස්සරහට subscribe කරලා නැත්නම් channel එකට subscribe කරන්න. ඒ වගේම තමයි අපේ website එක www.pcguide.lk ලංකාවේ සිංහලෙන් computer ගැන කතා කරන website එක එන්න. ඔයාලගේ ප්‍රශ්න අහන්න අපේ තියෙන කතා බහ එකතු වෙන account එකක් හදාගෙන හම්බෙමු තවත් video එකකින්.